බොලිවුඩ් සිනමා තාරකා යුවලක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ඉතාලියේ අති සුපෝපභෝගී හෝටලයක සිය මංගල උත්සවය පවත්වා තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා. මංගල සුභපැතුම් හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ නම් සමාජ මාධ්‍යවල මේ වන විට විශාල ලෙස භාවිත වෙමින් පවතිනවා. ඔවුන් දෙදෙනා බජරාවෝ මස්තානි සහ පද්මාවති යන අතිශය ජනප්‍රියත්වයට පත් බොලිවුඩ් සිනමාපට කීපයක් සඳහා එක්ව රංගනයෙන් දායක වී තිබෙනවා. ෆෝබස් සංග්‍රහව පවසන පරිදි ඔවුන් දෙදෙනා එක්ව පසුගිය වසරේ උපයා ඇති මුදල ඇමරිකාන් ඩොලර් මිලියන 21ක්. දීපිකා රන්වීර් විවාහ උත්සවය බදාදා එනම් නොවැම්බර් 14 වෙනිදා පැවැත්වුණා. එය ඔවුන් දෙදෙනා එක්ව පළමුවරට රඟපෑම් රාම් ලීලා චිත්‍රපටයේ පස්වන සංවත්සරයේ එදී තිබුණු දිනයි. නිසාද ස්වේච්ඡාශී වුණ බබයි වාර්තා වෙන්නේ. මෙම මංගල උත්සවය පැවැත්වුණේ ඉතාලියේ විලා ඩෙල් බල්බෙනි කියන හෝටලේදී. එය අති සුපෝභෝගී හෝටලයක් ලෙස ප්‍රසිද්ධයි. වක් මැද පිහිටි මෙම හෝටලේ ඉතා දැඩි ආරක්ෂිත ස්තැනක් බවයි ඉන්දියා මාධ්‍ය සඳහන් කරේ. දීපිකාට පද්මාවති නිසා මරණ තර්ජන තිබුණා. ඒ නිසාත් ඇයගේ විවාහ උත්සවයේ සුවිශේෂී ආරක්ෂා සහිතවයි සැලසුම් කර තිබුණේ. ආරාධිතයන් වෙනුවෙන් විශේෂ අත්පලදනාවක් ලබා දීලා තිබුණා. ඒ ආරක්ෂක නිලධාරීන්ට ඔවුන් හඳුනා ගැනීමේ පහසුව වෙනුවෙන්ලු. රන්වීර් දීපිකා ඔවුන්ගේ විවාහය සඳහා මෙවැනි තොරක් තෝරාගත්තේ ගොසිප් මාධ්‍යවේදීන්ගේ දුරස්ව නිදහසේ විවාහ උත්සවය පවත්වන්න අවශ්‍ය නිසාලු. ඒත් කොයිතරම් ආරක්ෂාවක් සපයලා තිබුණත් එසැනින් ඡායාරූප පිටවීම වසන් කරන්න බැරි වෙන බවට ඡායාරූප කීපයක්ම සාක්ෂි දැරුවා. කෙසේ වෙතත් දැඩි පෞද්ගලිකත්වයක් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ නව යුවළ විවාහ උත්සවය පැවැත්වෙන අවස්ථාව මාධ්‍යයට අවස්ථාවක් ලබා දී තිබුණේ නැහැ. නමුත් විවාහයේ පෙර සූදානම් වීම දක්වන ඡායාරූප ඔවුන් සමාජාල මාධ්‍ය වෙත මුදා හැරීම හේතුවෙන් ඒවා මාධ්‍ය පළ වුණත් තම විවාහ මංගල්‍ය පිළිබඳව කිසිවක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු නොකරන ලෙස නව යුවළ සිය සහෘදයන්ගෙන් ආදරණීය ඉල්ලීමක් කර තිබුණා. කෙසේ වෙතත් මේ අවස්ථාවේ විවාහ උත්සවයට සහභාගී වූ ගායිකාවක සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කළ ඡායාරූපයක් පැපරාසින්ගේ අතට හසුව තිබුණත් බොහෝ අවස්ථා ඔවුන්ට ගිලිහි තිබුණා. එමෙන්ම තව විවාහයට ලැබෙන සියලුම මංගල තෑගි දීපිකා පදුකෝන් විසින් පවත්වාගෙන යන මානසික සුවතා පදනමට ප්‍රදානය කරන ලෙසට යුවළ ඉල්ලා තිබීමද විශේෂත්වයක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.